සමගින් එකතුලා පෝෂණීය පැහැපත් බවක් කොහොමද අපි එකතු කරගන්න ඕනි කියන කාරණාව ගැන අද දවසේදීත් කතා බහ කරන්න සජීවීව අපි මැදිරියත් සමගින් එකතුලා එනවා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි ශිහානා පෙරේරා. නිදහස් භාවයක් දැන්න ඔවිත් එක්ක ජීවත් වෙන එක ගැන. ඒ නිදහසත් එක්ක අද දවසේ අපි කතා කරමු මොවි පිළිබඳව. හොඳයි. හංසනී පාදොක්කෙන් ගැටලුවක් යොමු කරලා තියෙනවා. ජොජෝබා සහිත ආලේපනයක් වෙනුවෙන් පෙනී සිටි රංගන ශිල්පිනියක් සඳහන් කරලා තියෙනවා. ඒ ජොජෝබා එක ඩ්‍රයි ස්කින් එකට දෙවරක් සහ ඔයිල් ස්කින් එකට දවසට එක්වරක් භාවිතා කළාට ගැටලුවක් නැහැ කියන කාරණාව. ඒත් ඕවි ජොජෝබා එක ඔබ කියන්නේ ඔබ නිර්දේශ කරන්නේ ඔයිල් ස්කින් එකට පෙන්වන්නවත් එපා කියලා. ඔව් අනිවාර්යෙන්ම. මොකද ඕවි නිෂ්පාදනයේ තුල තියෙන අපි ජොජෝබා ක්‍රීම් එකේදී අපි හැමතිස්සෙම කියන අපේ ජොජෝබා එකේ ජොජෝබා ප්ලස් මල්බෙරි රෝස්බෙරි තියෙනවා. ඒක නිසා ස්කින් එකට මෝෂ් එකත් එක්ක ෆෙයර්නස් එක ලැබෙනවා කියලා. හැබැයි ඔය නෝමල් ජොජෝබා ක්‍රීම් වල තියෙන ප්‍රශ්නේ තමයි ජොජෝබා කියලා කියන්නේ ෆෙයර්නස් ඉන්ග්‍රීඩියන්ට් එකක් නෙමෙයි. මේක මෝෂ්. ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය සිංහල සරල භාෂාවෙන් කියනවා හැමද තෙතමනයක් අවශ්‍යයි කියලා. තෙතමනය ලබා දීම තමයි ජොජෝබා වලින් සිදු වෙන්නේ. එතකොට තෙතමනය ලබා දෙන දෙයක් කොහොමද ඔයිලි ස්කින් එකකට ගැලපෙන්නේ? තෙල් සහිත සමකට කොහොමද ගැලපෙන්නේ කියන එක අපි නිකන් සාමාන්‍ය විවාහාරයේ හිතුවත් තේරෙනවනේ. ඒක ගැලපෙන්නේ නෑනේ. මේක ජවුලක් තියෙනවා මෙතන කියලා පේනවනේ. ඒත් මම දන්නේ නෑ ඇයි මෙවැනි ආකාරයෙන් රංගන ශිල්පිනිය ඇවිල්ලා මේ ඔබ බොහෝ සෙයින් මේ විශ්වාස කරන සමහරක් අවස්ථාවලදී අපි දන්නවා සමහරක් ප්‍රේක්ෂකයෝ ඉන්න මේ රංගන ශිල්පිය ශිල්පිනිය කියන අය අදහනවා, දෙවිවරු වගේ අදහනවා. මොකද ඒ තරමට ඔවුන්ට ලෙන්ගතුයි ආදරේ. එතකොට ඒ ඔබගේ ආදරේ ලෙන්ගතුකම දිනාගත්තු මේ අහිංසක පාරිභෝගිකයාව මේ ආකාරයෙන් මුසාවට ලක් කරලා ඇයි මේ වගේ බොරු ප්‍රචාරය කරන්න කියන එකයි මට හිතා ගන්න බැරි. මොකද තමුන් දන්නේ නැත්නම්, දැනුමක් තමුන් ළඟ නැත්නම් මේ නිෂ්පාදනය ගැන හොඳම දේ තමයි ඒක කතා නොකර අපි කියන්නේ කටමැද දොඩවන්න එපා කියලා වෙන කතා නොකර ඉන්න එක. ඒක නිසා කිසිසේත් කවමදාවත් මම අනුමත කරන්නේ නැහැ ඔබට තියෙන ඔයිල් ස්කින් එකක් නම් ජොජෝබා ආලේපන ආලේප කරන්න කියලා. අනිවාර්යෙන්ම නේද? බොහොම පැහැදිලිව පැහැදිලි පිළිතුරක් ලබා දුනා. ඉතින් ඔබට අවස්ථාව තියෙන ඔබට ගැළපෙන ඔබේ සමට ගැළපෙන විශේෂම සමයේ ඔබේ වර්ගයට ගැළපෙන විදිහට නිෂ්පාදන තෝරා ගන්න. ඒ නිසා තමයි මෙතුමියලා ඕවි නිෂ්පාදනය ඔබට ඉදිරිපත් කරන්නේ. ඕවි නිෂ්පාදනත් එක්ක එකතු වෙන්න කියලා. මොකද ඒ තුලින් ලැබෙන සමට ලැබෙන හිතකර ප්‍රතිඵල දේවල් ලබාගෙන ජීවිතේට ලබා ගන්න බෑ නේද? අපි මතක් කරමු ඕවි නිෂ්පාදන පිළිබඳව තවදුරටත් ඔබට තොරතුරු දැනගන්න අවශ්‍යයි. නම් අද දවසේ මේ කතා බහ ආරම්භයේදීම ඔබට දුරකථන අංකය මතක් කරන අවස්ථාව තියෙනවා. ඕවි සමගින් එකතුලා ඔබේ සුන්දරත්වය ඔබ නිකැලල් සම බොහොම ලස්සනට පවත්වාගෙන යන අපි මතක් කරන නම් දුරකථන අංකය 0712856732 කියන දුරකථන අංකය හරහා ඕවි නිෂ්පාදන පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ලිපි මාර්ගයේත් ඔබට සම්බන්ධ වෙන අවස්ථාව තියෙනවා. අතරින් පතර ලෙමන් ස්ක්‍රබි ෆේස් වොෂ් එකත් භාවිතා කරනවා කියන කාරණාව සඳහන් කරලා තිනවා. දැන් ඇවිත් තියෙන පැහැය ලස්සනයි කියලා තයා සඳහන් කරලා තිනවා. තව පැහැ වැඩි වෙනවද ඕවි කොඩ්රෝස් ගත්තොත් කියන කාරණාව සඳහන් කරලා තිනවා. අනිවාර්යයෙන්ම පැහැපත් වීමට වඩා මම කැමති යාට කියන්න හොඳ උත්තර. ඔයාගේ පැහැපත් බව සහ නිරෝගී හැම ජීවිත කාලෙම රඳව ගන්න පුළුවන් ඕවි කොඩ්රෝස් එක භාවිතා කරොත්. මොකද ඕවි කොඩ්රෝස් වල තියෙන අපේ පොඩි කාලේ ඉඳන් ලබා ගන්න කොඩ්ලිව ඔයිල් මෝරගුඩි සංගතකෙතින් බයනතු තමන්ගේ ජීවිතය ඇතුළත් කරගන්න එක. ඔයාට දැන් ඔය ලෙමන් ඩේ ක්‍රීම් එක ලෙමන් ෆේස් වොෂ් භාවිතා කරනවා නම් ඔයාට තියෙන අනිවාර්යම සාමාන්‍ය සමක්. ඉතින් ඔය දැන් ලැබිච්ච පැහැපත් හැම දිගින් දිගටම ලස්සන කරගන්න තවත් දිදුලව ගන්න ඕන නම් අනිවාර්යෙන් ඕවි කොඩ්රෝස් එක ගන්න. හොඳයි. ඉතින් සඳනි බොහොම පැහැදිලි පිළිතුරක් ලබා දුන ඕවි කොඩ්රෝස්හි තියෙන විශේෂත්වය පිළිබඳව නේද? ඕනම කෙනෙක් පාරිභෝගිකයන් විශේෂයෙන්ම දැන් ඔබලත් පාරිභෝගිකයෝ ඕවි වල අනිවාර්යයෙන්ම හිතෙන ගුණාත්මක භාවය, ප්‍රමිතිය, තත්වය මේ සෑම දෙයක් පිළිබඳවම පාරිභෝගිකයන් විදිහට අපි අවධානය යොමු කරමු. ඉතින් ඒ කරුණු කාරණා පිළිබඳව මනාව හොඳ දැනුවක් ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද හැමදාමත් සජීවීව අපිත් සමග එකතු වෙනවා මේ භාවිතා කරන. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා ඔබේ සමගින් එකතු වෙන. අපි නිරන්තරයෙන්ම කියනවා ස්වභාවික සත්කාරයක් එක තමන්ගේ සුන්දරත්වය තියාගන්න කියලා.
හැම තියාගත් පිරිස තමයි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න සුපුරුදු සිනහවෙන්. හොඳයි ශුහානා දැන් මේ ඇත්තටම මේ ආකාරයට දැන් පියවර කීපයක් ගන්න ඕනේද පැහැ වැඩි කරගන්න. දැන් ඔවි ඩේ ක්‍රීම් ෆේස් වොෂ් එකත් එක්ක ඒ වගේම ඔවි කොඩ්රොස් භාවිතා කළා මේ පියවර කීපයක්ම අනුගමනය කරන ඕනේ. ඒ හරහාද පැහැ වැඩි වෙන්නේ කොහොමද අපි ඒ ගැන කතා කරන්නේ? ඔව් අනිවාර්යයෙන්ම අපි කියනවානේ සාමාන්‍යයෙන් අපි කියන දේ තමයි ලස්සන කියන එක ඇතුළාන්තයෙන් එන දෙයක් කියලා. ජීවිතය ඇතුළාන්තයෙන් එන දෙයක්. හැබැයි එකක් මතක තියාගන්න තමුගේ හිත දුෂ්ට නම් කුහකකම් තියෙනවා නම් මේ ලස්සන කියන එක ඇතුළාන්තයෙන් එන ගන්නත් බොහොම අමාරුයි. අපි කියන්නේ බලපානවා නේද? ඔව් අපි කියන්නේ මොනතරම් දේවල් කරත් ඔබේ මනසට සහ හදවතට බෙහෙත් කරන්න අපිට බෑ ඒක ඉවර වෙලා මොනතරම් ලස්සන වෙන්න දේවල් කියලා දෙන. එහෙනම් හොඳ සිතුවිලි අපින්ගේ අපේ ජීවිතය තුළ තියෙන්න ඕනේ. තව කෙනෙක්ව වට්ටවන්න නැතුව තව කෙනෙක්ගේ ජීවිතයක් විනාශ වෙන දෙයක් ගැන කතා නොකර ඉන්නවා නම් මං හිතන්නේ එතකොට තමුන් ගන්න සප්ලිමන්ට් එකේ ලැබෙන ප්‍රතිඵල හරිම වැඩි. මොකද ඒකට හේතුව තමයි මොකද හදවත හරි නිදහස්, හිත හරි නිදහස්, මනස නිදහස්. එතකොට අපිට ලැබෙන බෙනිෆිට්ස් හරිම වැඩි. අපි කියන්නේ පුංචි ළමයි මේ තරම් ලස්සන. මොකද ඒ ළමයිගේ මනස තුළ කිසි දෙයක් නැහැ. ඉපදිච්ච පුංචි දරුවෙක් බලන්නේ මොනතරම් ලස්සනද කියලා, මොනතරම් සුන්දරද හැමේ ලස්සන බලනකොට. ඒ වගේ ඒකට හේතුව තමයි ඔවුන්ගේ මනස තුළ තියෙන නිදහස් භාවය. ඒ වගේම තමයි ඔවුන් වංචාවෙන් තොරයි හරි නිදහස් සිතුවිලි වලින් ඔවුන් ජීවත් වෙන්නේ. එතකොට ඔවුන්ට ඔටෝමැටිකලි ලස්සන කියන එක තියෙනවා. අන්නේ පුංචි දරුවෙකුට වගේ ලස්සන ලබා ගන්න ඕන නම් අපිටත් මං කියන්නේ කාවත් වංචාවට ලක් කරන්න එපා, කාටවත් මුසාවත් දඩවන්න එපා, කාවත් විචේචනයට ලක් කරන්න එපා. මම කියන්නේ හොඳම දේ ඒක. එහෙම වුණොත් එහෙම මං හිතන්නේ ඔබට බොහොම සුන්දර ලස්සන පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි කොඩ්රෝස් එකෙන් කොහොමද මෙහෙම සුන්දර වෙන්නේ කියලා ඉවර වෙලා. සඳින මතක් කර අනිවාර්යයෙන්ම කොඩ්ලිවර් ඔයිල් මේ තියෙනවා කියලා මම නිතරම කියනවා වගේ අපේ අම්මයි තාත්තයි වගේ කොඩ්ලිවර් ඔයිල් ඉවෙනින් ප්‍රිම්රෝස් කියලා කියන්නේ. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්න බොහොම ලස්සන දරු පරපුරක්. අපි කියන්නේ හොඳ අම්මගේ තාත්තගේ බිහි කරන දරු පරපුර රටට දායක වස්තුවක් කියලා වෙලා. අන්න එවැනි වස්තු ගොඩක් මෙහි අඩංගු වෙලා තියෙනවා. මම කියන්නම් ඒ ඔක්කොම හර්බ්ස් අඩංගු වෙලා තියෙනවා අපේ ඉන්දියම් ලූබරින්නෝ. ඒ වගේම තමයි බෙහෙත් නෙල්ල තියෙනවා, ගොටු කොළ තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා ලුටෙන් ගැන. ඒ ලෝලු වල පළතුරු වල ලස්සන පැහැය ලබා දෙන ලුටෙන්. ලුටෙන් මෙහි අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අදට ලංකාවේ තව ඉදිරියට කොපි කරන කට්ටිය කොපි කරයි. අදට ලංකාවේ කොමාරික අඩංගු එකම සප්ලිමන්ට්ස් එක තියෙන්නේ අපිට. ඒ වගේ නොයෙක් හර්බ්ස් මෙහි අඩංගු වෙලා තියෙනවා. මේ හැම එකකම ඇන්ටිඔක්සිඩන්ට්ස් අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා ශරීරය තුල තියෙන විෂ මර්ධනය කරන තැමුණු පැහැය ලබා ගැනීම සුවිශේෂදායකත්වයක් තියෙනවා. අන්න ඒක ලැබෙන්න අපිට දැන් ඇතුළාන්තෙන් තමයි කොඩ්රෝස් අපිට මේ විදිහට ලස්සන එකතු කරලා දෙන්නේ බාහිරව. බාහිරට එනකොට අපි බාහිර ලැබෙන ලස්සන ආරක්ෂා කරගන්න ඕනේ බාහිරෙන්. අභ්‍යන්තරෙන් ලැබෙන ලස්සන බාහිරෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ ආරක්ෂා කරගන්න ඕනේ ඇයි? කුණු දූවිලි ඒ වගේම වාහනවලින් පිට වෙන දුම්, මේ අපි ජීවත් වෙන මේ රටේ දේශගුණේ, ඒ වගේම අපි මුහුදු කරේ ගත්තොත් එහෙම ලුණු, ඒ වගේම අපි සීතපෙත්තට ගියොත් එහෙම අපේ නුවරේ පැතිට ගියොත් අධික සීතල, මේ හැම දෙයකින්ම සමට වෙන පීඩන තත්වෙට නිසි ප්‍රතිඵල තමයි ඇතුළාන්තයෙන් පෝෂණය ලබා දුන්නේ. එතකොට බාහිරව අපි ඒක ආරක්ෂා කරගන්න මේ ලැබිච්ච දේ මැදින් තක් ගාලා කව කරලා තියාගන්න. ඒ දෙයට තමයි බාහිර සත්කාර තියෙන්නේ. එතකොට අපේ ක්‍රීම් රේන්ජ් එක තියෙනවා, ඔවි රේන්ජ් එක අපිට කතා කරලා කිව්වොත් ඔබේ හැම මොකද්ද කියලා අපි අනිවාර්යෙන් උදව් කරන ඔබේ හැම අනුව ක්‍රීම් රේන්ජ් එක මොකද්ද කියලා. ඒ අපේ ඇතුළාන්තයේ පෝෂණය ලබා දුන්නු කොඩ්රෝ සහ සමානම 100%ක් හර්බ්ස් තමයි මේ හැම නිෂ්පාදනයකම අපේ බාහිර සත්කාරලා තරම් ගලා තියෙන්නේ. ඔව් අර අපේ ජීවිතවල තියෙන අපි කියන්නේ ක්වොලිටි එක අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ වගේ තමයි මේ නිෂ්පාදන වලත් අනිවාර්යෙන්ම ඖෂධීය ශාකසාර ගුණයන් තියෙනවා. එතකොට තමයි අපේ හැම ලස්සන වෙන්නේ නේද? ඔව් අනිවාර්යයෙන්ම. අපේ ක්වොලිටි එකනේ අපේ හිත ලස්සන වෙන්නේ. හරි. ඉතින් ඔබ නිෂ්පාදනත් එක්ක එකතු වෙන ඔබට අවස්ථාව තියෙනවා. නිරන්තරයෙන්ම මතක් කරන්න ඕනේ දුරකථන අංකය. මොකද වැඩිදුර තොරතුරු ඔබට දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. මේ කණ්ඩායමේ සූදානම් වෙන්නේ ඔබට තොරතුරු කියන ඔබේ සමේ වර්ගයට ගැලපෙන විදිහට, වර්ණයට ගැලපෙන විදිහ කොහොමද මේ පැහැ දිනෙන් දින සහ මාසෙන් මාසෙ කොහොමද පියවරෙන් පියවර වැඩි කරගන්නේ? මෙන්න මේ කාරණාව තමයි වැදගත් වෙන්නේ. මොකද කලබල වුණා කියලා සුදු වෙන්නවත් නැහැ, පැහැපත් වෙන්නවත් නැහැ නේ. සුදු වෙන එක ගැන නම් කතා කරන්නවත් එපා. ඔව්. ඉතින් පෝෂණීයව නිරෝගීව පැහැපත් වෙන්න අවශ්‍යයි නම් ඔබ සමගින් එකතු වෙන්න එකම තැනකින් එකම සන්නාමයකින් ඔබට මේ නිෂ්පාදන සියල්ලක්ම ඔබට ගැළපෙන නිෂ්පාදන සියල්ලක්ම ලබා ගන්න අවස්ථාව තියෙන කතා කරන්න 0716856732 තමයි දුරකථන අංකය. ඔබ වෙනුවෙන් ඕනෑම මොහොතක විවෘතයි කතා කළොත් ඔබට වැඩිදුර තොරතුරු දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ෆ්‍රේසස් රෙමඩීස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර. ෆ්‍රේසස් රෙමඩීස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර තමයි ලිපින. ඔබට ලිපි හරහා තොරතුරු දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. හොඳයි. දැන් ශහනා අපි දැන් කතා කළානේ මේ කොහොමද පියවරෙන් පියවර ඇත්තටම මේක වැඩි දියුණු වෙන්නේ කියන කාරණාව. දැන් ඒත් එක්කම නයනි මෙන්න මෙහෙම අහලා තියෙනවා. කොහොමද එහෙනම් සමහර නිෂ්පාදන වල එක ක්‍රීම් එකකින් පැහැයනවා කියලා කියන්නේ? ඒ වගේ වයිට්නින් ලෙසනම ෆෑනස් ලෙස
සඳහන් වෙලා තියෙනවා කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. අපි පොඩ්ඩක් මේක පැහැදිලි කරමු. මේ whitening, fairness මොකක්ද මේ දෙකේ තියෙන වෙනස? whitening කියලා කිව්වොත් අනිවාර්යෙන් අපි කියනවා මෙහි අඩංගු වෙලා තියෙනවා මේ bleaching අංශු අඩංගු වෙලා තියෙනවා කියන එක. දැන් රැල්ලකට ගිහිල්ලා තියෙනවා whitening cream උත් දැන් කියනවා fairness කියලා. මොකද අර අපි දැනුවත් කරන්නේ ඔබව whitening cream නම් මොනවද කියන එක අපි දැනුවත් කරා. එතකොට ඒගොල්ලෝ දැන් ඒකේ අර ලේබල් එක මාරු කරනවා fairness කියලා ඉවරලා. අපේ ක්‍රීම් එක පාවිච්චි කරලා fair වෙන්න කියලා ඉවරලා. හැබැයි මෙහෙම කොලේ වහලා ගහනවා කියන්නේ ඔකටනේ. අපි සාමාන්‍යයෙන් කියනවානේ අර කොලේ වහලා ගහනවා කියලා ඉවරලාන්නේ මේ වගේ වැඩක් ඕක. එක ක්‍රීම් එකක් අන්න ඒකයි හොඳම දේ කියලා. කියන්නේ එක ක්‍රීම් එකක් සියලු හැමෝටම සුදුසු නෑ. බොඩි ක්‍රීම් නම් no problem. එකට හේතුව තමයි බොඩි ක්‍රීම් එක ගත්තොත් අපි දන්නවා ඕනම කෙනෙකුට සමස්තයක් වශයෙන් ගත්තොත් dry skin තියෙනවා. ඒක නිසා ඕනම කෙනෙකුට all skin type බොඩි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ෆේස් එක කියලා කියන්නේ ඊට වඩා හුඟක් වෙනස් දෙයක්. හැම තියෙන්නේ අපේ මූණේ තියෙන 9%ක් වගේ ආසන්න වූ සමක ප්‍රමාණයක් තියෙන මුළු හසරුවාගෙම සම ගත්තොත් එහෙම. මේ 9% හරිම sensitive. වෙන ආසාදන තත්ත්ව උපරිමෙන් වෙනවා. අපි කුණු දුවවිලි වලින්ද බාහිර දේවල් වලින්ද අපි කන ආහාර වලින්ද අපි ගන්න ක්‍රීම් වලින්ද නොයෙකුත් ලෙස ආසාදන සිදු වෙනවා. එතකොට pimples තියෙන සමකට තියෙන සුදයක් කවමදාවත් normal skin එකට සුදුසු නැහැ. එතකොට dry skin එකට තියෙන දෙයක් pimples තියෙන සමකට සුදුසු නැහැ. එතකොට ඔබ පාවිච්චි කරන ක්‍රීම් එක එකම වර්ගයේ ක්‍රීම් එකක් නම් මම හිතන්නේ ඒ ක්‍රීම් එක හරියාකාරව නිෂ්පාදනය කරපු නිෂ්පාදනයක් කියලා. අර මොකද ඒකට හේතුව තමයි අර මම කියන්නම් වගේ මිනිස්සුන්ව මුලාවට ලක් කිරීමක් මෙතනින් සිදු වෙන්නේ. ඔබ හිතන්නකෝ සාමාන්‍යයෙන් ඔබ හිතන්නකෝ මගේ මූණේ හරියට pimples තියෙනවා. එතකොට මගේ මූණට අනිවාර්යයෙන්ම moisture එක ලැබීම හුඟක් අධික ලෙස සිදුවීම සුදුසු නැහැ. ඒ වගේම තමයි pimples වලට අවශ්‍ය ingredients ඒ ක්‍රීම් එකේ ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට මගේ මූණ හරි වියලි කොරපොතු පිපිලා වගේ මූණ වියලි කට අරින්න බෑ හැම ඇදෙනවා වගේ තේරෙනවා. ඒ තරම් වියලි. එතකොට මගේ සමට සුදුසු වන ingredients මොනවද කියන එක ඔබ සාමාන්‍යයෙන් normal වි දන්නවා. හැමකට තෙතමනි අවශ්‍ය නම් මොනවද ඕනේ කියලා වල. ඒ දේවල් ඔක්කොම එකතු කරලා ක්‍රීම් එකක් හදන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තරම් ලොකු බොරුවක් තවත් තියෙයි කියලා වල. ඒ වගේම තමයි sensitive skin හරිම භයානක skin එක. ඒකට සමට පළවෙනි ස්කින් එකට ගලපෙන විදිහටයි නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ නිසා මේ බොරු කාරෙන්ට හවු වෙන්න එපා. ඔය whitening එක fairness කරලා තියෙන්නේ. ඒක දැන් රැල්ලක් නේ. දැන් අපි දන්නව හොඟක් කරලා අපි සුදු ගැන කතා කරන්න නැත්තහනන්නේ. දැන් සුදු කියන එක අපි කවදාක කතා කරේම නැති දෙයක්. හැබැයි ඉතින් අර දැන් සුදු කියන එකත් වහලා දිනවනේ. අන්න ඒ වගේ තමයි. ඒක නිසා ඔබ දැනුවත් මම හිතන්නේ ඔබ තරම් දැනුවත් කට්ටියක් ලෝකේ තවත් නැතුව ඇති. ඒකට හේතුව තමයි හැම මාධ්‍යයක් තුලින්ම ඔබ දැනුවත් කරනවා කොහොමද නිෂ්පාදනයක් හරියට තෝරගන්නේ. එතනදී අපි මූලිකත්වයේ ගන්නවා අනිවාර්යයෙන් හොඳ නිෂ්පාදනයක් ඔබට කියලා දෙන්න. කුංචි බාධා කිරීමක්. තවත් හොඳ නිෂ්පාදන ඕන තරම් අපි කියන්නේ අපේ නිෂ්පාදන විතරයි හොඳ කියලා වල. තවත් හොඳ නිෂ්පාදන ඕන තරම් තියෙනවා. සමහරක් ඒවල ඒව නිෂ්පාදන මාධ්‍ය තුල ප්‍රචාරය කරන්නේ නැති නිෂ්පාදනක් තියෙනවා. හැබැයි ඔබ දැනුවත් වෙන්න නිෂ්පාදනයේක whitening කියන්නේ මොනවද fairness කියන්නේ මොනවද සමහරක් whitening තිබිච්ච දේවල් ඔබ දන්නවා මේවා මෙච්චර කාලයක් තිබුණේ whitening කියලා මේ දැන් තමයි fairness වෙලා තියෙන්නේ කියලා ඔබ දන්නවා. ඉතින් එහෙනම් හොරේ කොතනද තියෙන්නේ කියන එක ඔබට පැහැදිලිවම පේන එක නිසා දැනුවත් වෙන්න මම හිතන්නේ ඔබේ බුද්ධියත් එක්ක කිසි කෙනෙකුට ඔබේ බුද්ධිය අඩුතක්ෂරුට ලක් කරන්න දෙන්නත් එපා. ඔබේ බුද්ධියත් එක්ක කිසි කෙනෙකුට අනවශ්‍ය පරිදි කරඳුන කරන්න දෙන්නත් එපා. ගැටලු මතුවෙන තමයි පාරිභෝගිකය හොයලා බලන්නේ. එතකොට ලේසි අනිවාර්යම නිෂ්පාදනය පිළිබඳව දැන කියාගන්න මෙතන මේ අවස්ථාව මේ මොහොතේ ලැබිලා තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත නම් ඔබ දන්නවා ඔබ මොකක්ද තෝරා ගත යුතු නිෂ්පාදනය කියලා. ඉතින් ඒ නිසා තමයි ඔබට හොඳම නිෂ්පාදනයක් විදිහට මෙය මෙහෙම ඇවිල්ලා සජීවීව මේ නිෂ්පාදන පිළිබඳව කතා බහ කරන්නේ. ඕවි නිෂ්පාදන ඉතින් ස්වභාවික සත්කාරයක් කියලා කිව්වොත් නිවැරදි නේද? බාහිර ආලේපන අභ්‍යන්තර සත්කාරකයන් මේ හැම දෙයක්ම තියෙන ඕවි නිෂ්පාදනත් එක්ක. ඉතින් එකම සන්නාමයකින් මේ සියලු නිෂ්පාදන ඔබට ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන සුන්දරත්වය තවදුරටත් පවත්වාගෙන යන්න කියලා නිරෝගීව පෝෂණීයව පවත්වාගෙන යන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි සඳනි. දැන් whitening කියන්නේ මොකක්ද? මේ fairness කියන්නේ මොකක්ද? මේ කිතියෙන මොකක්ද? මේ වෙනස්කම මේ බොහොම හොඳ පැහැදිලි කිරීමක් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී මේ ශ්‍රහණ පෙරක් කළා මේ වෙනකොට. දැන් ඔබ වැනි තරුණයන් ඉන්නවනේ, ඔබ වැනි තරුණයන් සමාජයේ ඉන්න තරුණයන් හරි ආසයි ඉක්මනින්ම සුත්මේස් පැහැපත් වෙන්න. ඉතින් මේ පැහැපත් වීම අර ඉක්මන්කම නිසාම බොහෝ වෙලාවට වෙළඳපළට ගිහිල්ලා තෝරාගන්නේ වැරදි නිෂ්පාදන හොයලා බලන්නේ. පැහැපත් වෙන්න තමයි අවශ්‍ය ගන්නමට අගල භාවිතා කරනවා. ඉතින් එහෙව් අයට හොඳ අවස්ථාවක් නේද ඔවිකොඩ්‍රොස්? අනිවාර්යෙන් මම ඔතනදි කියන්නේ පැහැපත් බව නෙවෙයි ඒගොල්ලෝ දැන් හොයන්නේ සුදු වෙන්න. ඉතින් අපි අර හැම වෙලෙම කියන දෙයක් තමයි සුදු වෙන්න අපි ඕන කෙනෙක්ට පුළුවන්. නමුත් පැහැපත් බව සහ නිරෝගී හමක් ලබා ගන්න එක හරිම අමාරුයි. අනිවාර්යෙන් මෙතනදි මතක් කරන්න ඕනේ කොඩ්‍රොස්. මොකද දැන් අපිත් එක්ක එකතු වෙන ගොඩාක් අය කියන දෙයක් තමයි
මටම කියලා තියෙනවා මේ මම ඕවි කොඩ්රස් එක ගත්තා හැබැයි දැන් මාසයක් විතරනේ මට තාම මුකුත් ප්‍රතිඵලයක් හම්බුන්නේ නැහැනේ කියලා කියනවා. ඉතින් ඔකට මම විශේෂයෙන් කියන්න ඕනේ මට ඕවි කොඩ්රස් භාවිතා කළා මාස දෙකමාරක් තුනක් ගියා මට අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් මෙතනදී අපිත් එකතු වෙන කලින් ඕගොල්ලෝ බ්ලීචින් ආලේපන හරි ඔයාලගේ හැමතෙ නොගැලපෙන මොන හරි දෙයක් භාවිතා කරලා අපේ පැත්තට ආවොත් අනිවාර්යයෙන්ම පොඩි කාලයක් ඉවසන්න. මොකද අර මොනවාද අනාරක්ෂිත විදිහට තමන්ගේ හැම ගොඩක් දුර්වල වෙච්ච කට්ටියගේ හැම පොඩක් අය රිකවර් වෙන්න පොඩි කාලයක් ගත වෙනවා. ඉතින් මෙතනදී මම ඔයගොල්ලන්ට මම භාවිතා කරපු පිළිවෙලත් එක ගත්තොත් මම කැමති ඔයගොල්ලෝ ක්‍රීම් රේන්ජ් එකට යන්න කලින් ඕවි කොඩ්රස් ගන්නවා නම් මොකද අපි අභ්‍යන්තරයේ පෝෂණය කරගත්තට පස්සේ බාහිරව පෝෂණය කරගමු අපේ හැම. ඉතින් ගොඩක් අය මම කියන්නේ එකම උපදෙස් තමයි එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මුලින්ම ඕවි කොඩ්රස් කරගෙන මාස දෙකමාරක් තුනක් භාවිතා කරලා ඊට පස්සේ අපි ක්‍රීම් රේන්ජ් එකට යමු. අර අභ්‍යන්තරය ලස්සන කරගත්තට පස්සේ බාහිර සුන්දරත්වය නිකම්ම ඇති වෙනවා. ඔව්. ඉතින් ශ්‍රේහාන ඔබට තමයි මේ ළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ. මයුරි සුදර්ශි මොනරාගලින් තමයි මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ. ඕවි ආලේපන වලින් හා ඕවි කොඩ්රස් වලින් මුහුණ සහ අද්දක ලස්සන පැහැයකට ඇවිත් ඒ බෙල්ල වැලමිට පැහැපත් වෙන්නේ හිමි. ඒට වෙනම ප්‍රතිකාරයකට යන්න වේවිද ඕවි තුලින්ම? ඔව් මෙහෙමයි. ඔව් මෙහෙමයි. මම කිව්වේ හැමේ තියෙන අපි ගත්ත 100%ක් හැමෙන් 10%ක් විතර වගේ තමයි මම කිව්වා මුහුණේ තියෙන්නේ. එතකොට මේ මුහුණේ හැම සෙන්සිටිව් කියන එකත් බොහොම පැහැදිලිව කිව්වා. එතකොට මේ ශරීරයේ අනිත් ස්ථානවල තියෙන හැම හරි ටිකක් වරෝසුඹමින් යුතුයි. අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ අපේ ආත දැන් මම බියුටිෂන් කෙනෙක් විතර මගේ අතින් මම කිමිකල්ස් අල්ලනවා හෑන්ඩ් ග්ලව්ස් නුදා. හැබැයි මම කිමිකල්ස් මුහුණට දැම්මොත් මොකද වෙන්නේ? මුහුණ අනිවාර්යයෙන්ම පිච්චිලා යන්න පුළුවන්. මොකද හැමේ තියෙන සෙන්සිටිව් එක නිසා. ඉතින් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ අතපය අපි අතේ හුඟක් කාලාට සෝප් අපි සබන් රෙදි හොදනකොට සෝප් පාවිච්චි කරනවා. ඉතින් ඒ සෝප් අපි මුහුණට ගේවත් මොකද වෙන්නේ? එතනින් අපිට හිතා ගන්න පුළුවන් මුහුණේ හැමයි අපිගේ අපි ඇඟේ තියෙන හැමයි අතර තියෙන ලොකු වෙනස. එතකොට මේ වෙනස තියෙන හැම තුලට පෝෂණය උරා ගන්න චුට්ටක් කාලයක් යනවා. හැබැයි අපි ක්ලීන් කිරීම ඉතා හොඳින් කරන්න ඕනේ. පිරිසුදු කිරීම. ওই ඩාක් ඒරියා එක ඔබ හොඳින් පිරිසුදු කරන්න. හොඳින් පිරිසුදු කරන්න කියලා මම කියන්නේ සාමාන්‍ය සතියේ දෙපාරක් විතර අපි ස්ක්‍රබි ලෙමන් ස්ක්‍රබි ෆේස් වොෂ් එක අරගෙන හොඳින් ඉමේ ස්ථාන ස්ක්‍රබ් කරන්න. ස්ක්‍රබ් කරලා ඉවර වෙලා හොදලා අයින් කරන්න. ඊට පස්සේ රෑට වැනිෂින් ක්‍රීම් එක ආලේප කරන්න මේ ඩාක් සර්කල් තියෙන ස්ථානවල. විශේෂයෙන්ම අපි කිව්ව බෙල්ලේ වගේම තමයි මේ වැලමිට වල හුඟක් හයිඩ තියෙනවා කිහිල්ල යට එහෙම ඩාක් සර්කල්ස් තියෙනවා. වගේම තමයි මේ දණිසි වල මේ ඇඟිලි පුරුක් වල එහෙම කළු තියෙනවා. ඒ තියෙන හැම කෙනෙකුටම මම මේ කියන ප්‍රතිකාරය කරන්න පුළුවන් ගන්න අපේ ස්ක්‍රබි ෆේස් වොෂ් එක සතියකට දෙපාරක් මේ කරන්න ඕනේ. හොඳින් ස්ක්‍රබි ෆේස් වොෂ් එක ඉස්සෙල්ලාම ඇප්ලයි කරන්න. චුට්ටක් ඩ්‍රයි වෙන්න තියන්න. තියලා වතුර පොවලා ගත්ත අතින් හොඳට ස්ක්‍රබි කරන්න. සියුම්ලෙස ස්ක්‍රබි කරන්න විනාඩි 10ක් විතර වගේ. ඊට පස්සේ හොදලා අයින් කරන්න. රෑට වැනිෂින් ක්‍රීම් එක අරගෙන මේ ස්ක්‍රබ් කරපු ඒරියා එකේ ගන්න. හුඟක් අය කියනවා ස්ක්‍රබ් එකක් කරපුවාම ඒට මතට ක්‍රීම් ගන්න එපා එදා දවසේ කියලා. ඒත් අපි බය නැතුව කියනවා ගන්න කියලා. මොකද අපි ස්ක්‍රබි ෆේස් වොෂ් එක අනවශ්‍ය ලෙස හැම ගලවලා අයින් කරන්නේ නැහැ. හැමට ඩැමේජ් කරන්නේ නැහැ. ඒ නිසා කිසිම බයක් නැතුව අනිවාර්යයෙන්ම එදා රාත්‍රියේදීම පාවිච්චි කිරීමේ හැකියාව තියෙන අපේ වැනිෂින් ක්‍රීම් එක ටික කාලයක් පාවිච්චි කරගෙන යන්න මට අය කෝල් එකක් දෙන්න. ඒ වගේම තමයි අපේ ගජ මිතුරා කලණ මිතුරා කොඩ්රෝස් එකත් ඒ විදිහටම පාවිච්චි කරන්න. පාවිච්චි කරනකොට තව තවත් පෝෂණය ලැබිලා බොහොම ලස්සන එක හා සමාන ටෝන් එකක් තියෙන ස්කින් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඔබ තාසති එක හා සමාන ටෝන් එකකින් යුක්ත මේ සුන්දරත්වය ලබා ගන්න ඉතින් ඔබට ආරාධනා කරන ඕවි සමගින් එකතු වෙන්න කියලා මේ පිළිබඳව මේ නිෂ්පාදන පිළිබඳව ඔබට වැඩිදුරටත් දැනගන්න අවස්ථාව තියෙනවා. මෙන්න මේ ඉදරකතනා කියන කතා කළා 0712 68 56 732 0712 68 56 732 වගේම ලිපි මාර්ගයෙන් ඔබට සම්බන්ධ වෙන්නත් අවස්ථාව තියෙනවා. ෆ්‍රේසස් රෙමඩීස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර ෆ්‍රේසස් රෙමඩීස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර තමයි ලිපිනේ. සඳනේ ගැහණු ළමයි 4 දෙනෙක් තමයි මේ ගැටලු යොමු කරන්නේ. මගේ තන යාළුවෝ 4 දෙනෙක් අප්සරා භාග්‍ය සයුරි ලෝචන 4 දෙනාම ගම්පහ ඉඳලා තමයි මේ ගැටලු යොමු කරන්නේ. අපි 4 දෙනාම ගන්නේ ඕවි. හැබැයි වෙනස් ඒවා අප්සරා සහ භාග්‍ය ඕවි මින්ට් ෆේස් වොෂ් එක සහ ලෙමන් ඩේ එක. ඒ වගේම තමයි මම සහ ලෝචන ඕවි ලෙමන් ෆේස් වොෂ් ලෙමන් ඩේ ක්‍රීම් අපි ඔක්කොම වැනිෂින් එක භාවිතා කරනවා. ඒක සුපර් අක්කි කියලා සඳහන් කරලා තිනවා. ඒ වගේම ප්‍රතිඵලත් ගොඩාක් සාර්ථකයි කියන කාරණාව සඳහන් කරලා තිනවා. ඕවි කොඩ්රෝස් එකට මාරු වෙන තමයි හිතන් ඉන්නේ කියලාත් සඳහන් කරලා තිනවා. හොඳයි.
මොකද අර මම භාවිතා කරတာ වෙනස් විදියට. මොකද මුලින්ම ක්‍රීම් රෙන්ස් එකෙන් තමයි පටන් අරගෙන තියෙන්නේ. කමක් නෑ. දැන් ඒක හරි නේද? ඔව්. හිත ඉන්න එපා නේ. ඔව්. හිත ඉන්න එපා. ඉක්මනින් ගන්න. හරි ට්‍රැක් එකට වැටලා තියෙන්නේ. ඉතින් ඉක්මනින්ම භාවිතා කරන පටන් ගන්න කෝඩ්‍රෝන්ස් එක. හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕන තව දෙයක්. හමට විතරක් නෙවෙයි නෝවි කෝඩ්‍රෝන්ස් එක අපිට තියෙන්නේ. අපි හිසකේ සපේ නියපොතු මේ හැමදේටම ඉතාමත් හොඳ විශ්වාසනීය පෝෂණයක් ඔගොල්ලන්ට කෝඩ්‍රෝන්ස් එකෙන් ගන්න පුළුවන්. මෙතන මම තව පොඩි දෙයක් කියන්නම්. අක්කට මතක මම තව එක දවසකුත් මේ ගැන කිව්වා. මම දැන් අපේ කට්ටියව තව පොඩක් දැනුවත් කරන්න. මගේ ස්කෝලේ අම්ම කෙනෙක් ඉන්නවා. මට දවසක් ඇවිල්ලා කිව්වා කියන්නේ මගේ ප්‍රෝග්‍රෑම්ස් බලලා ටීචර් මෙහෙම දෙයක් තියෙනවා මේ මම ඉස්සර ගොඩාක් ලස්සනට මට ෆොටෝ එකකුත් පෙන්වුවා. හරි ලස්සනයි ඒ කාලේ. දැන් ගොඩාක් අවපැහැගෙනලා කියන හරිම මට හිතා ගන්න බැ කියන අපි කිව්වොත් ගොඩක් කළු වෙලා. අපි හරි වචනෙන් කිව්වොත් එයා තැනකට ගියහම මිකුලට ගොඩක් අපල ඒ හින්දා තමයි යවම කළු වෙන්නේ කියලා. ඉතින් දැන් මට ඒකට දෙන්න උත්තරයක් මට හොයාගන්න බැරි වුණා. මොකද මං වගේ පොඩි කෙනෙක් මට කියන්න බෑනේ පිස්සුද ඔය අපල එහෙම නෙමෙයි කියලා. ඉතින් මම හිතුවා මං ඒ ප්‍රශ්නේ හරි කෙනාට ඉදිරිපත් කරන්න ඕනේ හරි උත්තරයක් දෙන්න කියලා. මෙලාවේ ශහනක්ගේ පොඩක් අම්ම බලන් ඉන්නවා නම් මං කැමතියට හොඳ උත්තරයක් දෙනවා නම් ඔය. හරි. මම මේ උත්තරය දෙන ගාම තව දෙයක් කියන්න සඳලිගේ ෂොට් එකක් දුන්නා. සඳලිගේ මෙන්න මේ ගානට සඳලි මීට අවුරුද්දකට ඉස්සෙල්ලා කොණ්ඩ කැපුවා. මං හරිද සඳලි? ඔව්. මීට ලක් කොණ්ඩට කැපුවා. ඔව්. මේ ගානට විතර මං හිතන්නේ ෂෝට් එකේ ඉඳන් චුට්ටක් කොට්ට. මේ අවුරුද්දක ප්‍රමාණයකද වෙවිලා තියෙන කොණ්ඩ ප්‍රමාණය පේනවා නේද? මං හිතන්නේ අවුරුද්දක් නෑ. අවුරුද්දකුත් නෑ. මේ තරම් ඉක්මනට කොණ්ඩයක් වෙවෙයි කියලා ඉවර වෙලා කිසි මං හිතන්නේ ඔයිල් හැකුණුත් බැරි වෙයි වගේ දෙයක් කරන්න. ඒක නිසා ඒ දේ ලබා දුන්නේ බලන්න පාටක් දාලා තියෙන කිසිම බයක් නැතුව. අපිත් එක්ක එකතු වෙනකොට කළු කොණ්ඩ තිබිච්ච කෙල්ලෙක් කොණ්ඩ කපන්න බය හිටපු ළමෙක්. ඒක නිසා මේ අම්මිට හොඳට ප්‍රතිඵල පේනවා ඇති. එහෙනම් සඳලිගේ අද මේ කොණ්ඩෙට මොන තරම් ප්‍රතිඵල හම්බ වෙලා තියෙනවනම් ඔබ ස්ක්‍රීන් එක ගැන බය වෙන්න එපා. සඳලි මට ඔය කතාව කිව්වා. මම එදත් වාට කිව්වා අනිවාර්යයෙන්ම වාට පුළුවන් නැවත ජීවිතේ ගොඩනගා ගන්න. ජීවිතය කියලා කියන්නේ බොහොම ලස්සන සුන්දර දෙයක්. හැම අපේ කැලැල් නම් හැම අපේ කැතරම් අපි ජීවිතය අතාරිනවා. අතාරින්න එපා. අපි ඉන්නවලට උදව් කරන්න. මොකද අද සමාජයේ බොහෝ සෙන් ඔබ රැවටීමට ලක් වෙලා සුදක් කියන එකත් එක්ක ගිහිල්ලා තියෙනවා. අද සුද තහනම් කරලා තියෙනවා. සුද ගැන කතා කරන්න එපා කියලා තියෙනවා. අපි ඒක නිසා කතා කරන්න කැමති නෑ සුද ගැන. ඒ අය අද ඒ සම්බන්ධව ඉන්න අය ගැන තීරණ අරගෙන තියෙනවා. සුද කියන එක නවත්තන්න ඕනේ. ඒ ප්‍රතිඵල නරකයි කියලා. හැබැයි සුද ගැන කතා කරපුවාය සුද වෙනස් කරලා වෙන දේවල් ගැන කතා කරනවා කියන එකත් අද ඔබ මාධ්‍ය තුල දකින්නවා ඇති. ඒක නිසා මම කියන්නේ අම්මේ ඔයා බය වෙන්න එපා. කොඩ්රෝස් එක වට උදව් කරන හැමදාම පාවිච්චි කරන්න දවසර දෙපාරක් කොඩ්රෝස් එක අනිවාර්යෙන් පිළිවෙල මේ විලාසන සුන්දර සමක් ලබා ගන්න. ලබා ගන්න. කතා කරන්න මේ පිළිබඳව තොරතුරු දැන කියා ගන්න මෙන්න මේ දුරකථන අංකයට 071 68 56 732 එවැගම තමයි ලිපිනය ෆ්‍රේසස් රෙමඩිස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර. ෆ්‍රේසස් රෙමඩිස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර තමයි ලිපිනය. ඉතින් ඔබට අවස්ථාව දෙන ඕනෑම තොරතුරක් ඒ කියන්නේ මේ නිෂ්පාදනය පිළිබඳව ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා කතා කරලා ඒ විසඳුම් ලබා ගන්න අපිට අවස්ථාව තියෙනවා. එහෙනම් අපි විශේෂාංගේ නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ පෝෂණීය පැහැපත් බවක් ගැනන ඕවි 112 දවසේදී මේ කතා බහ ඔබට තිළිණ කරන්න සජීවීව අපිත් සමඟ සම්බන්ධ වෙන්නේ ප්‍රවීණ රූපලාවන ශිල්පිනි ශ්‍රේහානා පෙරේරා ඒ වගේම තමයි රංගන ශිල්පිනි සඳනි පතිරණගේ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් සුබ දවසක් තවත් දවසකදී මුණ ගැහෙමු සුන්දරත්වයේ පිළිබඳව කතා බහ කරන්න.